සෝයා කීමා. වෙජිටේරියන් අයට ඉතාම රසවත්ව ආහාරයට ගන්න පුළුවන් මේ සෝයා කීමා. සෝයා මීට්, ලූණු, අමු මිරිස්, කොත්තමල්ලි කොළ, මාජරින්, සුදු ලූණු, ඉඟුරු, ගරම් මසාලා, මිරිස් කුඩු, තම්බාගත් සෝයා, ග්‍රීන් පීස්, ලුණු කුඩු, නැවුම් කිරි දෙහි එකතු කරගෙන ගෙදරදිම ඉක්මනට හදා ගන්න පුළුවන්. කීමා එකක් කිව්වම අපි හැම වෙලාවෙම හිතන්නේ මටන් කීමා ගැන. මම ඔයගලන්ට දැන් පෙන්නන්න යන්නේ කොහොමද අපි වෙජිටේරියන් සෝයා කීමා එකක් හදාගන්නේ කියලා. ඒක හදන්න අපිට අවශ්‍ය වෙන සෝයා මිට්. සෝයා මිට් ටික අපි වතුරෙන් තම්බලා හොඳට මිරිකලා පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඒක එහෙම තියලා ඒ අතරතුර අපි ලෑස්ති කරගමු අපිට අවශ්‍ය වෙන ලුණු ගෙඩි භාගයක්. අව මිරිස් කලලක්. කොත්තමල්ලි කොළ කිහිපයක්. එකතු කරලා අපි pan එක ලිපේ තියාගමු. ලුණු ටික අපි සිහිනව කපා ගන්න ඕනේ. අව මිරිස් කලලත් අපිට රවුම් කපා ගන්න පුළුවන්. කොත්තමල්ලි කොළ මේ විදිහට කපලා ඉතින් pan එක රත් වෙනවත් එක්කම අපි මේකට එකතු කරගන්න ඕනේ මාජරි මේස හැන්දක්. ඒකට අපි ඉස්සලාම එකතු කරගමු ලූණු, අව මිරිස්, සුදු ලූණු, තේ හැන්දක්, ඉඟුරු, තේ හැන්දක්. මේ සේරම අපිට chop කරලා ගන්න පුළුවන්, තලලා ගන්න එපා. මේක මේ විදිහට තියලා අපි මේකට එකතු කරගන්න ඕනේ ගරම් මසාලා පවුඩර්, තේ හැන්දක්, මිරිස් කුඩු, තේ හැන්දි දෙකක්. තම්බල කපාගත්තු සෝයා ඒ ටිකත් එකතු කරලා ඒකටම අපි ග්‍රීන් පීස් කප් එකක් එකතු කරමු. ලුණු කුඩු, තේ හැඳි භාගයක්, එවැගේම ෆ්‍රෙෂ් මිල්ක් කප් එකක් එකතු කරමු. ඉතින් මේ සේරම හොඳට තැම්බෙන්න තියාගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ග්‍රේවි එක කුක් වෙනවත් එක්කම අපිට එකතු කරගන්න පුළුවන් කොත්තමල්ලි කොළ. ඉතින් මේක ඉන්දියන් කෑමක් නිසා අපිට කොත්තමල්ලි කොළ එවැගේම දෙහි යුෂ දෙහි ගෙඩියක යුෂ එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ග්‍රේවි එක හිඳෙනවත් එක්කම අපිට ලිප් ඔෆ් කරලා සර්ව් කරන්න යන ඩිෂ් එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ සෝයා කීමා එකක් ඕගලන්ටත් ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්.